आयोवान कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक सियत रात्रि पुवत विकाशे समगीन मम अंजना करुणारत्न प्रथमेन सिरस्ताल මතභේදයට තුඩු දුන් ආනයනික පොල්තෙල් වල පිළිකාකාරක ඇති බවට යලිත් තහවුරු වෙයි. මුද්‍රා තැබූ පොල්තෙල් ගුදම් ඒ ආකාරයෙන්ම නොතිබුණොත් නීතිය තදින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියයි. රේගුවයි ප්‍රමිති ආයතනයයි බලපෑමට ලක් වෙලා සජිත් හෙලිකරයි. ආණ්ඩුව පොල්තෙල් සහ බොරතෙල් වලින් හොඳටම නාලා සමගි ජනබල වේගිය කියයි. පිළිකාකාරක පොල්තෙල් ගෙනාපු අය ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනේ. පොහොට්ටු වෙනුත් ප්‍රතිචාර. බස්නාහිර පළාතේ පාසල් සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක අප්‍රේල් 9 වනදා පාසල් නිවාඩුවත් ලබා දීමට රජය තීරණය කරයි. දෙවන වාරය අප්‍රේල් 19 වනදා ඇරඹේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 වනදා සිට සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 631 වනදා දිවයිනට. දැන් දේශීය පුවත් एफ्रेटॉक्सिन नाम पिलिका कारक संगठ के अडंगु बहलुं याली प्रति अपनायने करलिस अदाल आयतने वेत देनुं दी एतिपव रेकु पवसनवा एही अध्यक्ष विश्रामिक मेजर जनरल विजित रविप्रिय महता प्रकाश कले बहलुं संबंधेन यम गेटलुकारी तत्वयक मतु होत इट अदाल नीतिमय क्रियामार्ग गन्ना बवाय एफ्लेटॉक्सिन नाम पिलिकाकारक संगटक अडंगुबवट तहवरुवू आनायनिक पिरिपहतु नोकल पोल्तेल पिलिबंदव श्रीलंका प्रमिति आयतने विसिन सिदुकरन लद तत्व परीक्षावेदी देवन वरटात अदाल पोल्तेल वल एफ्लेटॉक्सिन अडंगुबवट तहवरु वेति बनवा देवनी परीक्षणेनु ඔප්පුවලා තියෙනවා නැවත සාම්පල් වල විස රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව දෙවෙනි දැනුම් දීමත් කරලා තියෙනවා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ තොගයේ වෙළඳ පොල්ට ඉදිරිපත් කරන්න නැතුව ආපසු හරවලා යවන්න කියලා. කිසිදු සැකයක් බියක් ඇති කරගත්ත යුතු නැහැ. රජයේ ආයතන විසින් තමන්ගේ යුතුකම වගකීම නිසි ලෙස ඉෂ්ට කරලා තිබෙන බව තමයි අපිට වගකීමෙන් යුතුව කියන්න තියෙන්නේ. මේවැනි අසාධාරණ පරිභෝගිකයාට විනාශකාරී වෙන දේ පිළිබඳ තරාතිරම නොබලා අදාළ පාර්ශ්වයන්ට දැනුවත් දෙන්න. අලි බ්‍රදර්ස්, කටාන රිෆයිනරිස් සහ එදිරිසිංහ එඩිබල් කියන ආයතන තුන තමයි ආනයනය කරලා තියෙන්නේ. මේ වෙන විට ඒගොල්ලන්ට ගන්න පියවර මොන වගේද? මේ වෙනකොට මම ලිඛිතව මෙයට දන්වලත් ඉවරයි. වහාම මේවා ප්‍රතිපදණයනය කරන්න කියලා. මේ සමාගම් වලට අයිති බහලු මධ්‍යස්ථානවල අපේ නිලධාරීන් ගිහින් විකුත් කරන ලද බහලු ප්‍රමාණය සහ පොල්තෙල් තොගේ ඒ ආකාරයෙන් තියනවාද කියලා පරීක්ෂණ පවත්වනවා. ඒක ආකාරයෙන් නොතිබුණොත් එවට නීතිමය කටයුතු කිරීමට අපි සූදානම් වෙනවා මේ ක්‍රියාවලියේ මේ අදියේ මොදයක් තමේ පළමුව එක 2019 වර්ෂයේ මෙක්ටෝන් 60ක් ප්‍රතිපරණය කෙරේ ඒ වගේම සිද්ධියක් මිනිස් සහ භාණ්ඩ ගණනාව HS කෝඩ් 5000 ගානකින් රටට බඩු ගෙන්නන නමුත් 1300ක් විතර තමයි රාජ්‍ය ආයතන බලන්නේ තවත් 3500ක් විතර භාණ්ඩ දිවෙනවා අධීක්ෂණයකින් තොරව තමයි අපේ රටේ මේ භාණ්ඩ ඇතුල් වෙන්නේ දුවන්න ගියොත් තමයි වැටෙන්නේ දුවන්න නැත්තම් වැටෙන්නේ නැහැ පිගම් හොදන්න ගියොත් තමයි පිගම් බිඳෙන්නේ. පළ තියෙන ගහට තමයි කොල්ලෝ ගල් ගහන්නේ. ඒක නිසා පසුගිය කාලෙකත් තියෙනවනේ ඔබතුමාලට මතක වෙළඳ අමාත්‍යංශයේ අපේ දැන් හොඳ මොනවා හරි වෙච්චාම අපි බරපතල ලෙස රජය මේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය සඳහා මැදිහත් වෙනවා. ආයතන හතරක් විසින් මෙරටට ආනයනය කළ පිරිපහදු නොකරන ලද පොල්තෙල් වලින් ආයතන ත්‍රිත්වයක පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් වූ පිළිකාකාරක සංකටකයේ අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් සිදු කරන ලද තත්ව පරීක්ෂාවේදී ප්‍රථම වරට තහවුරු වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ රැන්ඩම් සෑම්ප්ලින්. අපි හැම කන්සයින්මන්ට් එකක්ම ටෙස්ට් කරන්න ඕනේ ප්‍රමිති ආයතනයේ. ඒක කන්සයින්මන්ට් එක කන්ටේනර් 10 15 20 25 තියෙන්න පුළුවන්. දැන් උනත් මේ කන්සයින්මන්ට්ස් 6ක් තමයි ෆේල්. ඒ කන්සයින් මන්ස් හයට ආනයන කරුවන් ඉන්නේ 3 දෙනා. ඒතර එක ආනයන කරුවෙක්ගේ කන්සයින්මන්ට්ස් 4ක් ෆේල්. අනිත් එක්කෙනාගේ එක එක. ඒතර ඒක කන්ටේනර්ස් 13 නෙමෙයි එහෙන ගොඩක්. මම දැන් 100ක් විතර ඇති. මොකද ලොකු ගණන් වල එන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ පොඩි වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ රේගුවට දැනුම් දෙන්න පළවෙනි සෑම්පල් එක ෆේල් වුණාම. අපි දැනුම් දෙන්නේ දෙවෙනි සෑම්පල් එකත් ෆේල් වුණාම. පිලිකා කාර්ක බාල පොල්තෙල් මෙරට ගෙන්වීම තුළින් රජයේ රටේ ජනතාවගේ ජීවිත අවදානම් ප්‍රලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බේරුවල ප්‍රදේශයේ පැවති 65 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට අද එක්වෙමින් සීනි මගඩියෙන් පස්සේ පොල්තෙල් මගඩිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. දැන් සීනි මගඩියෙන් අපේ රටට අහිමි වුණා කෝටි 1590. දැන් පොල්තෙල් මගඩියෙන්
අහිමි වෙන දේවල් මුදලින් තක්සේරු කරන්නට බෑ. ඒවයින් අහිමි වෙන්න අපිට මිනිස් ජීවිත. අපිට දැනගන්නට ලැබුණා මේ පිරිපහදු නොකරපු පොල්තෙල් ගෙන්නපු සමාගම් තුනෙන් එක සමාගමක පොල්තෙල් පළවෙනි වතාවටත් ෆේල් දැන් දෙවෙනි වතාවටත් ෆේල් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ ආහාරවල තිබෙන ගුණාත්මක භාවය පිළිබඳව පරීක්ෂණ කරලා මේවා ජනතා පරිහරණයට සුදුසුද නැද්ද කියන කාරණාව රටට හෙළිදරව් කිරීම පිළිබඳව මම සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තුතියක් කරනවා. හැබැයි කනගාටුවෙන් හෝ කියන්නට ඕන ප්‍රමිතිකරණ ආයතනයේ මේට අදාළ නිලධාරිනු රේගුවේ මේට අදාළ නිලධාරිනු රට වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව जनता पेनी सिटी नेतु विविध बलपैम मत विविध समागम मंगितनाकार बलपैम यटत्ते मंगिता विविधाकार बलपैम करती बलपैम यटत्कर अदवेनमीट पीलिकाकारक पोलतेल වෙළඳ පොළට නිකුත් වෙලා හමාරයි. දැන් අපිට අහන්නට ලැබෙනවා වෙළඳ ඇමතිතුමා බොහොම විහිළු සපයනවා එතුමාගේ ප්‍රකාශවලින්. වෙළඳ ඇමතිතුමා කියනවා ජනතාවට හොඳට පොල් තෙල් පිළිබඳව හොයලා බලලා පරිහරණය කරන්න. මේ ආණ්ඩුව පත් කරගන්නට කටයුතු කරේ ඔය වගේ උත්තර ලබා ගන්නද මම අහන්න කැමතියි. මේ දිනවල දැඩි කතාබහට ලක්වන පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් නැ රජය හිතාමතා පිළිකාකාර තෙල් ගේන්න මේ ජනතාවත් එක්ක කිසිම අමනාපයක් තරහක් නැ ජනතාව මරලා දාන්න ජනතාව රෝගීන් බවට පත් කරන්න නැව විපක්ෂය කොහේ හරි තියෙන අඩුපාඩුවක් කරන් මේක මතු කරාන දගලනවා ආණ්ඩුවට ගහන්න නිසා අපි දන්නවා මේ විවෘත ආර්ථිකෙත් එක්ක අපේ රටේ ඕන දේ එපා දේ යන්න පුරුදු වෙලා තිබුණා ඉතින් ඒක එක හේතුවක් තමයි මේකත් නමුත් මේ තෙල් ගනලා තියෙන පෞද්ගලික අංශින් පොල්තෙල් ගේනවා ඒවත් හොරට ගේනවා පිළිකාකාරක තියෙන පොල්තෙල් ගේනවා පොල්තෙල් වලත් බද්ද අඩු කරලා ඒ වගේම කෝටි 17ක් වංචා කරා ඒකව මිනිස්සුන්ට දෙන්නේ හැමදේම තුන්න පොරොන් දිෂ්ඨ කරන්නේ නැහැ මේ විදියට සල්ලි වලට කොමිස් වලට අදාළ දේවල් කර කර යනවා පුද්ගල නිලධාරීන් එක්ක දෙන්නෙක් නිසා මේ ආකාරයෙන් අහිතකර විදියට වෙළඳ පොළට පොල්තෙල් නිකුත් කළා කියනවා නම් මම කියන්නේ ඒවට මැදිහත් වෙච්ච මිනිස්සුන්ට එල්ලලා මරන්න ඕන රයිදිනේ අවුරුදු කාල සීමා අතර පොල්තෙල් කියන්නේ නැතුවම බැරි වෙනවා මුංගට කිලෝකයක් ගත්තට පස්සේ 850යි 1000යි පොල් තෙල් මිල දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විසකාරක පොල් තෙල් නිසා කැවුමක් හදා ගන්නවත් බය තත්ත්වෙන් තියෙන්නේ. ඒ නිසා දැන් කොහාට වහන්න අත්තක්වත් නැහැ. ඒවයිත් ගස් ටික කොක්ම කපලා තියෙන්නේ. ඒ නිසා කොහා එන්නෙත් නැහැ. ගෙදරට පොල් තෙලුත් නැහැ. කහත් නැහැ. කීරි සම්බ කිලෝ එකක් ගත්තොත් රුපියල් 200යි. ඒ කියන්නේ ඩොලර් එකක් වගේ ගෙවන්න වෙලා තියෙනවා කීරි සම්බ කිලෝ එකට. ලංකාවට හැමදාම හැම භාණ්ඩයක්ම එනවා. මේවා චෙක් කරන්න වෙන වෙන ආයතන තියෙනවා. ඒක රජයේ ඇමතිවරු නෙමෙයිනේ චෙක් කරන්නේ මේ රටේ නිලධාරීන්. ඒ කාර්යභාරය හරියට කරන්නේ නැතුව යම් කිසි දෙයක් රටට ඇවිල්ලා ජනතාවට අහිත කර දෙයක් තියෙනවා නම් ඒ නිලධාරීන්ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරන්න ඕනේ. ඒකම දැන් ඒ ආයතන දැනුම් දීලා දෙනවා පොල්තෙල් එළියට ඇවිල්ලා නැහැ කියන එක. ඒ නිසා ඒ සියලුම පොල්තෙල් ටික ශරීර අහිත කරන ප්‍රතිපාපණය නේ කරන්න ඒ ආයතනට උපදෙස් දෙන්න කියන එක තමයි අපිට කියන්නේ. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මාස 19 වනදා සිට ලබා දීම ආරම්භ කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව අද රාත්‍රියේදී වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ තුලින් දෛනිකව දෙවන දිනටත් වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 63. යාපනයේ දිස්ත්‍රික්කයේ තුලින් ගත වූ දින 8ක කාලය තුළ කොවිඩ් ආසාදිතින් 298 දිනක තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ යාපනයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද සිට සතියක් යනතුරු වසා දෙවීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මාස 19 වනදා සිට ලබා දෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. අපි ලබා දුන්නු කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අවශ්‍ය වෙනවා. දෙවන මාත්‍රාව ලබා දෙන්න ඕනේ පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 10ත් 12ත් අතර කාලයකදී සති 10 සම්පූර්ණ වෙන්නේ අප්‍රේල් 11 පමණ වන විට. මේ අවස්ථාවේදී අපි සැලසුම් කරනවා බලාපොරොත්තු වෙනවා අපේ රට තුළ දෙවන මාත්‍රාව
අලුත්වරුදු නිවාඩුව අවසන් වෙලා එළඹෙන අප්‍රියල් 19 වෙනිදා සිට ආරම්භ කිරීමට චීන රජය විසින් ශ්‍රී ලංකා රජයට කොවිඩ් 19 සඳහා වෙන සයිනෝෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අය මේ සතියේ විශේෂයෙන්ම 31 වෙනිදා වෙනකොට අපේ රට තුළට පැමිණේ කියලා. ඒ පැමිණුණාට පස්සේ අපි එය අපේ රට තුළ වඩාත්ම සුදුසු ජන කණ්ඩායම් හඳුනා ගනිමින් ප්‍රමුඛතාවය මත ලබා දීමට කටයුතු කරනවා. ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුබ්‍රමණියම් බද්‍රිනාත්‍රද කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වේද වෙනවා. ඔහුද පසුගියදා නිමවටපත් වූ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ප්‍රවීණයන්ගේ 20x20 තරගාවලියේදී ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා. අදාළ තරගාවලියට ක්‍රීඩා කළ සචින් තෙන්දුල්කර් සහ යූසුෆ් පතාන්ට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ වසා දැමූ සියලු පාසල් අද සිට යළි සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණා. ඊට අමතරව බස්නාහිර පළාතේ සියලු පෙර පාසල්ද අද දින විවෘත වුණා. පසුගිය වසරේ මාර්තු 13 වනදා සිට කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයින පුරා පාසල් වසා දැමීමට රජය තීරණය කළ අතර පසුව අධියර කිහිපයක් යටතේ සියලුම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ හැරුණකොට සෙසු පළාත්වල පාසල් ආරම්භ කිරීම සිදු වුණා. කෙසේ නමුත් එම අධියර යටතේ බස්නාහිර පළාතේ විවෘත කෙරුණේ 5, 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණයි. කෙසේ නමුත් කොවිඩ් එන්නත ජනතාවට ලබා දීමත් සමග මෙරටින් හමුවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් බස්නාහිර පළාතේ සියලු ඇතුළු දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීම අද දින සිදු වුණා. වසංගත තත්ත්වයේ වැඩිම බලපෑමක් එල්ල වූ බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමේදී විශේෂ චක්‍ර ලේඛයක්ද නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. මේ අතර බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත වීමත් සමග එම පළාතේ පාසල්වල සිසුවියන් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පාසල්වලට පැමිණීමේ ප්‍රවණතාවයක් අද දින දක්නට ලැබුණා. මේ අතර සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසු සැරිය බස් සේවාවද සිසු සිසුවියන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවා තිබෙන අතර නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් සිසු සිසුවියන් ප්‍රවාහනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. පාසල් නිවාඩුව පටන් ගන්නවා අප්‍රේල් 9. ඊට පස්සේ අලුත් වාරයේ ආරම්භ වෙනවා අප්‍රේල් 19. හැබැයි මේ පාසල් විවෘත කරන්නේ සියලුම ශ්‍රේණි සඳහා පෙර පාසල් ඇතුළු පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සියල්ලම සෞඛ්‍ය නිර්දේශවලට දැඩි ලෙස අනුගත වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි අපි එකවරම ක්‍රීඩා කටයුතු, සංස්කෘතික කටයුතු, තරඟ වැනි දේවල් එක විටම ආරම්භ කරන්නේ නැහැ. ඒවා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දෙන් පස්සේ, අප්‍රේල් 19 පස්සේ. මේ අතර බස්නාහිර පළාතේ දහම් පාසල් ලබන අප්‍රේල් මාස 18 වනදා ආරම්භ කිරීමට නියමිත අතර බස්නාහිර පළාතේ පිහිටි අගරදගුරු පදවි කතෝලික සභාවේ සියලුම පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ලබන පසුවනදා ආරම්භ වීමට නියමිතයි. මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ හා මානව හිමිකම් ශක්තිමත් කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ කුමාර දිසානායක මහතා පවසනවා. ඒ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා බහර දෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් ශක්තිමත් කිරීමේ දිශාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත්. ඒ අනුව අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරන ලැබුවා. ප්‍රධානම යෝජනාව තමයි විධායක ජනාධිපති ධුරය දැන් දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා තිබෙනවා. ඒ අසාර්ථකයි. එනිසා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට යා යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා. එම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නම් ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නියෝජනය වෙන මැතිවරණ ක්‍රමයක් ඇතුළත් විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කර තිබෙනවා. බලයට පත් වෙන පාලකයා භාරකාරයන් බවට පත් වුණාට ඔහු අයිතිකාරයන් ලෙස කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා කවර හෝ පාලනයක් විදේශ රාජ්‍ය සමග හෝ යම් ආයතනයක් සමග කවර හෝ වර්ගයේ ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ ගිවිසුමට එළඹීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. ඒ වගේම අපේ රටේ ද්විත්ව ප්‍රවේශභාවය 20 වෙනි සංශෝධනයේ ඉවත් කර තිබෙනවා. එනිසා ඕනෑම ජනතා නියුක්ත ආයතනයකට තරඟ වදින්නේ නම් ඔහුට ලංකාවේ ප්‍රවේශභාවය පමණක් තිබිය යුතුයි. ඒ වගේම රජයේ වැදගත්ම ඉහළ තනතුරු වලටද ද්විත්ව ප්‍රවේශියම් පත් කිරීම සඳහා තියෙන ඉඩකඩ ඇවිරිය යුතුයි කියන යෝජනාව අපේ ඉදිරිපත් වී තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහණය වෙනි පොදු ජනතාවගේ සේවාවන් මූලික අයිතිවාසිකම් බවට පත් කරලා ඒ පිළිබඳ ආණ්ඩුවට විරුද්ධව නඩුගුණ කිරීමේ අයිතිය තහවුරු කළ යුතුයි. මූලික අයිති
ආදිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය තවත් පුළුල් කොට ලිවිය යුතු කියන ස්ථාවරය තමයි අපි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කියලා යෝජනා කොට තිබෙනවා. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මෙරට ජනතාව බියක් ඇතිකර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද විරුද්ධ පක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙල තමයි බිල්ලන් මැවීම. බිල්ලන් මවලා ජනතාව බිය ගැන්වීමට උත්සාහ දැරීම තමයි ප්‍රධාන අරමුණ හැටියට දකින්නේ. ජිනීවා යෝජනාව බිල්ලෙක් හැටියට රටට ඉදිරිපත් කරන්නට මේ අය දැරි උත්සාහයක් දරනවා. ඇත්ත වශයෙන්ම එහෙම වැයක් ඇති කර ගැනීමට කිසිම පදනමක් හේතුවක් නැහැ. දැන් මේ අය කියන්නේ හමුවට අපේ රටේ රණවිරුවන් දේශපාලන නායකයන් ගේන්න පසුබිමක් මේ යෝජනාවෙන් සකස් කරලා තිබෙනවා කියලා සම්පූර්ණ වැරදි. ඒ රටේ නායකයන් ත්‍රිවිධ හමුදා ඒ අධිකරණයේ හමුවට කැඳවන්න පුළුවන් වන්නේ නිව්යෝක් පිටලා තිබෙන ආරක්ෂක මණ්ඩලයේ නියෝගයක් අනුවයි. ඒත් අපි නිශ්චිත වශයෙන් දන්නවා 100%ක් අපි දන්නවා එහෙම නියෝගයක් කිසිම අවස්ථාවකදී ආරක්ෂක මණ්ඩලයෙන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී අපේ රටට ඉතාමත් ශක්තිමත් අඛණ්ඩ සහයෝගයක් දුන් රටවල් දෙකක් චීනය හා රුසියාව ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයන් වුණා. ඒ රටවල් දෙකට නිෂේධ බලය තිබෙනවා. එම නිසා කිසිසේත් අපේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හමුවට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර වෙළඳපළේ බොරතෙල් මිල මේ වන විට පහළ මට්ටමක පවතින අවස්ථාවක මෙරට තෙල් මිල වැඩි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුවම හොඳටම පොල් තෙල් වලින් බොරතෙල් වලින් නාගෙන ඉන්නේ. මේක තමයි අද පවතින තත්ත්වේ. ඩොලර් 71.47කට තිබුණු පෙට්‍රල් බැරලය ඩොලර් 18කට අප්‍රේල් මාසේ 2020 අඩු වෙනවා. හැබැයි පෙට්‍රල් ලීටරයක් විකුණන්නේ පොම්ප කරන්නේ රුපියල් 137ට. 2019 නොවැම්බර් මාසේ ඩීසල් බැරලයක් ඩොලර් 74යි. එතකොට ඩීසල් ලීටරයක් ඒ කාලේ විකුණන්නේ රුපියල් 104ට. අප්‍රේල් මාසේ වෙනකොට ඩීසල් බැරලය ඩොලර් 28කට අඩු වෙනවා 74ෙන්. අද පවා ගත්තම ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් බොරතෙල් මිල හැමින් අඩු වීගෙන යනවා. ඒ වාගේ පසුබිමක් එක්ක තමයි මම දකින්නේ බන්දුල ගුණවර්ධන මහතා කියනවා තෙල් මිල වැඩි කරන්න ඕනේ කියලා. මොන පදනමින්ද තෙල් මිල වැඩි කරන්න ඕනේ? අවුරුදු එකමාරක් ඇතුළ ආණ්ඩුවේ කට්ට ගෙවිලා ඉවරයි. ඒ මදිවට තමන්ගේ ස්ථායීකරණ අරමුදලේ රුපියල් කෝටි 25000ක් ඉතුරු වෙලා තියෙන්නත් ඕනේ. ඒ නිසා ආණ්ඩුවට සල්ලි හොයන්නත් ඕනේ, සහනයක් දෙන්න ජනතාවට. හැබැයි නොවන හීන බවට පත් වෙන අති විශාල පිරිසක් රට තුල සිටිනවා. මේ පිරිස අතර විශාල පිරිසක් සිටිනවා සමෘද්ධිලාභී. මේ මිනිස්සු තමන්ගේ මුදලක් ඉතුරු කරන ආණ්ඩුවට බාර දුන්නා තැන්පතුවක් විදියට ආරක්ෂා කර දෙන්න කියලා. හැබැයි මේ රජය ඒ මිනිස්සුන්ගේ තැන්පතු පාවිච්චි කළා තමයි අර පහුගිය කාලේ රුපියල් 5000 බෙදන්න කටයුතු කරේ. එයින් සතයක්වත් තාම ඒ මිනිසුන්ගේ ගිණුමට දාලා නැහැ. සමෘද්ධිලාභියට සිද්ධ වෙලා තිබෙන්නේ හරියට වත්කඩේ හකුරු හැංගුවා වගේ සිද්ධියක්. ලංකා ගමනාගමන මණ්ඩලය ඉතා කඩිනමින් ජනතාවට සුඛෝපභෝගී බස් සේවාවක් ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවාහන සේවක සංගමයේ සිවුවන සමුළුවට මහනුවරදී එක් වෙමින් එහිදී අමාත්‍ය කෙහෙලි රම්පෙල්ල මහතාද අදහස් පළ කළා. ස්ථාවර ජයග්‍රහණයක් මෙවැනි ජයග්‍රහණයක් ලංකා ඉතිහාසයේ කිසිම දවසක 3-2ක් පාර්ලිමේන්තුවට ලැබිලා නැහැ. ඒකේ කොටස් කාර්යයන් අමුතුමා. පරදුනොත් අපි ඔක්කොම එකට පරදිනවා. ඒ නිසා අපි ඔක්කොම එකට එක්කාසු වෙලා මේ වැඩපිළිවෙල අපි ශක්තිමත් කරමු. අඩුපාඩු ඇති. හිතේක අමාරුකම් ඇති. හැබැයි අපි මේ හිතේ අමාරුකම් එක්ක කොහෙටද යන්නේ? රටක් නැති වෙන තැනකට අපි යනවා. ජාතියන්තරය ජය ගන්න මේ වෙනකොට අපි මේ සටන එහෙන් ගෙනියනවා. ඒ ශෝකාන්ත යුගය අවසන් කරලා දෙනවා. අපි පාර්ලිමේන්තුව අරගෙන මාස 6යි. අයවැය ඉවරලා මාස 4යි. එනිසා අපි මහත් දැවැන්ත වැඩපිළිවෙළවල් ගණනාවක් කිලෝමීටර් ලක්ෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. අපෙන් අහනවා මේවට සල්ලි කොහෙන්ද කියලා. ඒ කාලෙත් ඇහුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ආණ්ඩුව ගන්නකොට ඍණ ආර්ථිකයක් තිබ්බ 102යි. බලදේශීය නිෂ්පාදනයේ පළක්කා හේතුව මහින්ද රාජපක්ෂට ලණුවක් දුන්නයි කියලා. ඒ පැත්තේ යුද්ධේ අර පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ගිවිසුම් ගහලා ඉරවල් ඇඳලා සීමා කරලා බැරක් වලට අපේ හමුදාව. එහෙම තිබ්බ රටක් අරිද්දත්ත කන පිට හරවලා ගත්තේ. ලංකාවේ තියෙන සැප පහසුකම විශේෂීම සුභෝගභෝගීම ප්‍රවාහන සේවය ලංගම ප්‍රවාහන සේවය බවට අපි පත් කරනවාමයි එක කාටවත් අතර කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. ඉතිහාසයේ පළවෙනි වතාවට ලංගම ඩිපෝකට ඉන්න අයට තඩි බාල ගෙදර එළෙව්වේ නැහැ.
පළවෙනි මතාවට ගේට්ටුව ගාව පොලු තියාගෙන හිටියේ නැහැ විරුද්ධ පක්ෂයේ වෘත්තීය සමිතිය එනකොට පොලු වලින් ගහලා එලවලා නෝපේ දාන්න ගේට්ටුව ගාව හිටගෙන හිටියේ නැහැ හැබැයි තවමත් සමහර පුටුවල නොසිටිය යුතු අය ඉන්නවයි කියන එක අපි දන්නේ නැතුව නෙමෙයි අපි ඈගෙන බලාගෙන ඉන්නවා කියන කාරණේ අපි තාම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි හැබැයි එහෙම කරලත් තව දුරටත් අපේ අයට ගහන්න ආවොත් එහෙම මටත් කොළ එළිය දල්වන්න ඉඩ තියන්න එපයි කියන කාරණේ තාම පැහැදිලිව ඒ අයටත් ඒ පරිවිඩේ ලබා දෙන්න වෙයි කියන කාරණේ අපි තාම පැහැදිලිව මතක් කරන්න ඕනේ අපවත් වී වදාළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටකොට ධම්මවාස නාහිමියන්ගේ සත්දින පින් අනුමෝදන් කිරීමේ ධර්මදේශනය ඊයේ රාත්‍රියේ උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. අපවත් වී වදාළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටකොට ධම්මවාස මහානාහිමියන් අපවත් වී දින 7ක් සැපිරීම නිමිත්තෙන් මහා සංඝරත්නයේ සියක් නමක් උදෙසා පවත්වන ලද සංඝගත දක්ෂිණාව අද දින උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. එහිදී ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ නව විහාරාධිපති හිමියන් ලෙස කොටුකොට ධම්මවාස මහනා හිමියන්ගේ ශිෂ්‍ය නමක වන පූජ්‍ය බුද්ධගයාවේ ධම්මලෝක හිමියන් නම් කෙරුණා. එමෙන්ම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන් ලෙස නම් කෙරුණේ පූජ්‍ය මෙදවච්චියේ ධම්මජෝති හිමි. අපේ කාර්ක සංඝ සභාවේ අනුමැතියක යටත්ව බුද්ධයායේ ධම්මලෝක ස්වාමීන් වහන්සේව ගල්කිස්සේ ධර්මපාලාරාමයේ විහාරාධිපති දුරයට උන්වහන්සේ අපවත් වූ දිනේ පටන් ක්‍රියාත්මක වෙන පරිදි පත් කරනවා. හිටපු කථානායක කරු ජයසූරිය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ නිකාය අභිවෘද්ධ දායක සභාවේ සභාපති අජිතද සොයිසා ලේකම් ආර් ඒ ඩී සිරිසේන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම යන මහතුරු නැතුළු බොහෝ පිරිසක් මෙම දානමය පින්කම සඳහා සහභාගී වුණා. මුතුරාජවිල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවී යුතු සීලෝ පාර්ශ්වයන්ගෙන් සදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව තීරණය කර තිබෙනවා. පරිසර විනාශය මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක්. ඊට වත්මන් පාලකීන්ට චෝදනා එල්ලවීමෙන් පවතින පසුබිමක විවිධ පාර්ශ්වයන් විරෝධතාද ආරම්භ කර තිබෙනවා. දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් කළ වන විනාශයට වත්මන් පාලකීන්ට චෝදනා එල්ලවීම හමුවේ ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී අවධාරණය කර සිටියේ තමා පරිසරය රැකගැනීමට කටයුතු කරන පුද්ගලයෙක් බවයි. මෙවන් පසුබිමක මුතුරාජවිල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුල රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට මෙහිදී එකඟතාවය පළ වුණා. මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේදී 1996 අංක 977 ඇලිරක් 13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවිල අභය භූමියක් ලෙස ගැසට් තිබුණද එම අභය භූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදු නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වුණා. ඊට අමතරව මුතුරාජවිල පරිසර පද්ධතිය හෙක්ටයාර 2569ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබුණද හෙක්ටයාර 1285ක් පමණක් අභය භූමිය ලෙස හඳුනා ගැනීමට හේතු කවරේද යන්න පිළිබඳවද කමිටුව මෙහිදී විමසා සිටියා. ශ්‍රී ලංකාවට ආවේණික ශාක වාණිජකරණය නැවැත්වීමට අවශ්‍ය නීතිමය අවකාශය තවදුරටත් පුළුල් කිරීම සහ සත්ව විශේෂයන්හි ජාන මංකොල්ලේ නැවැත්වීමට විශේෂ සම්බන්ධී කරන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා. මුතුරාජවිල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මධ්‍යම පරිසර අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේදී අවධානයට ලක් වුණා. රාත්‍රී පුවත් විකාශය අවසන් යලිත් හමුවු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.